ආයි බොවන් දුවේ පුතේ අපි මේක කලින් සම්භාවිතාවේ පාඩමේ අපි කතා කරගත්ත අදාළ සිද්ධිය කොටු දැලක දැක්වීම මම අද ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නම් එවැනි සිද්ධීන් රුක්සටහනක් තුලින් නිරූපණය කරන්නේ කොහොමද කියන එක. ඒතර මේවායේදී අපි දන්නවා ස්වායත්ත සිද්ධි පිළිබඳව තමයි අපි මීට පෙර කතා කරේ. ඒ වගේම ඒවා අපි කොටු දැලක දක්වලා අපි ඒක අදාළ සම්භාවිතාවයන් ගන්න ඇති ඉගෙන ගත්තා. ඒ ආකාරයටම අපි රුක්සටහන තුල ඉන්නුත් එවැනිම ගැටළු විසඳන්නේ කොහොමද කියන එක අපි බලමු. අපි මෙයාට රුක්සටහනක් කියන්නේ අදාත් කරන්න පුතේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා සාකයක්. සාකයක අතු බෙදිලා යන ආකාරයට තමයි මේ රුක්සටහනගත් අපි දකින්නේ. ඒ නිසා අපි මේවා එක එක සිද්ධිය පහසුවෙන් මේවාදී දක්වලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි සරලම සිද්ධියක් ගමු. කාසියක් උඩ දැමීම එහෙම නැත්නම් කාසිය පෙරලීමේදී ලැබෙන සිද්ධි වලට කොහොමද අපි රුක්සටහනක දක්වන්නේ කියන එක. මෙන්න මේම ඔයගොල්ලෝ උදේ මෙහෙම අපි ගත්තා. ඒතර මේ තියෙන්නේ ඒ සිද්ධියට අදාළ දේ. ඒතර කාසියක් තමයි අපි ගත්තේ. ඒතර කාසිය පෙරලීමේදී කාසිය සිදුවීම් දෙකක් තියෙනවා. ඊටස අගේ කියලා අපි ඒ අද ඒ දෙක මෙතනින් පෙන්වුම් කරගන්නවා. ඊටස අගේ ඔන්න ඔය ආකාරයට අපි මේ සිදු දෙක මේ තුල අපි ඇතුළත් කර ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා කාසිය උඩ දැමීමේදී අපිට මොන අවස්ථාව ලැබෙයිද කියන්න අපි දන්නේ නැහැ. අපිට සිතන්න සිද්ධ වෙනවා කොහොමද පළමුව අපි කාසිය පෙරලීමේදී සිරස ලැබුණයි කියන එක. ඒතර සිරස සිදුවීම් මෙතන දෙකක් තියෙනවා. ওই සිදුවීම් දෙකෙන් එකයි වරකට සිද්ධ වෙන්නේ. ඒක අපි ලියනවා මෙන්න මෙහිම දෙකෙන් එකයි කියලා. ඊළඟට සිරස ලැබුණා නම් පළවෙනි අවස්ථාවේ අපිට දෙකෙන් එකයි කියලා මේ විදිහට ලියනවා. අපි අගේ ලැබුණා නම් ඒකේ සිදුවීම මේ විදිහට දෙකෙන් එකයි කියනවා. මේ කාසිය අපි මේ සටහන් කරගත්තේ පුතේ එක අවස්ථාවකට. ඉතින් මේ මේවයි මේ ආකාරයටම අපිට පුළුවන් මේ කාසිය අපි දෙවතාවක් උඩ දමනවා නම් ඒකෙදි ලැබෙන සිද්ධියට අදාළව අපි කොහොමද මේ රුක් සටහනක පෙළගස්සන්නේ කියලා බලමු. නබ්බේ මේ පළමු අවස්ථාව කාසිය උඩ දාන මේත් අපි ලියමු පළමු අවස්ථාව. එතකොට සිදුවීම් මොකද්ද? ස්ථිරස මන් ස්ථිරස කියන්න සියන දානවා. අගේ කියන්න මං අගේ දානවා. ඔන්න පළමු අවස්ථාවේ සිරස ලැබීම දෙකෙන් එකයි. දෙවෙනි අවස්ථාවේ සිරස ඒ පළවෙනි අවස්ථාවේ අගේ ලැබීම දෙකෙන් එකයි. ඔන්න අපි පුතේ ඊගාවට හිතන්න පළවෙනි අවස්ථාවේ සිරස ලැබිලා දෙවැනි අවස්ථාවේ මොනවද ලැබෙන්නේ කියන එක අපි බලමු. හරි. එතකොට මේ පළවෙනි අවස්ථාවේ සිරස ලැබුණොත් අපි දන්නවා දෙවැනි අවස්ථාවට එක සිරස ලැබෙන්නත් පුළුවන්, අගේ ලැබෙන්නත් පුළුවන්. ඔන්න අපි ඒක මේ අවස්ථාවේ ලියමු. ඒකේ සිරස අගය මෙතනින් ලියන්න දෙකෙන් එක, මෙතනත් දෙකෙන් එක. ඊළඟ පළවෙනි අවස්ථාවේ අපි හිතන්න ඕනේ අගේ ලැබුණයි කියලා. එහෙනම් දෙවෙනි අවස්ථාවේ අපිට ලැබෙන්නේ මොකද්ද කියන්න අපි දන්නේ. අපි එතන සිදුවීම් දෙක මෙතන ගල්පනවා. මේකෙත් ලියනවා සිරස අගේ. හොඳට මතක තියාගන්න මේ ලියන ආකාරයටමයි මේ අතුවලත් අපි එක ලියන්නේ. සිරස අගේ, සිරස අගේ, සිරස අගේ. එහෙනම් මෙතනත් සිරස ලැබීම දෙකෙන් එකයි, අගේ ලැබීම දෙකෙන් එකයි. ඔන්න අපි මේ කාසිය දෙවතාවක් උඩ දැමීමේදී අපි මේ කොහොමද මේ සටහනේ දැක්වේ කියන ආකාරයෙන් මම ඔයාලට ඔය හඳුන්වන්නේ. දැන් අපි මේ සටහනේ මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. පළමුව අපිට සිරස ලැබිලා දෙවනුවත් ලැබෙන්න පුළුවන් මොකද්ද? සිරස. පළවෙනි අවස්ථාවේ සිරස ලැබිලා දෙවෙනි අවස්ථාවේ සිරස ලැබීම මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් පළවෙනි අවස්ථාවේ සිරස ලැබිලා දෙවෙනි අවස්ථාවේ අගේ ලැබීම. හරි. ඊළඟ හිතනවා අපි පළවෙනි අවස්ථාවේ අපිට අගේ ලැබුණා, දෙවෙනි අවස්ථාවේ මොකද්ද ලැබෙන්නේ? සිරස. එහෙනම් පළවෙනි අවස්ථාවේ අගේ ලැබෙනවා, දෙවෙනි අවස්ථාවේත් අගේ ලැබෙනවා. ඔන්න ඔය විදියට මේ සිදුවීම් ටික අපිට මේ විදියට ලියන්න පුළුවන්. මේ පුතේ කාසිය අවස්ථා දෙකක් උඩ දැමීමේදී අදාළ සිද්ධිය තමයි අපි මේ දක්වේ. හරි.
ඉන්පස්සේ මේකෙදී අහන්න පුළුවන් ඔන්න එකිනෙක කෙරෙහි සම්භාවිතාවයන්. ඒක අපිට ලියන්න පුළුවන් අවස්ථා දෙකේදීම අවස්ථා දෙකේදීම සිරස ලැබීම. එහෙනම් මොකද්ද කොතනද බලන්න මේ තියෙන්නේ අවස්ථා දෙකේ මේ පළවෙනි අවස්ථාවේ සිරස දෙවෙනි අවස්ථාවේ සිරස මේ තියෙන සිරස තිරස එහෙනම් අපි ඒක ලියමු සිරස සිරස එමනම් මෙතන පළවෙනි අවස්ථාවේ සිරස ලැබීම දෙකෙන් එකයි දෙවෙනි අවස්ථාවේ සිරස ලැබීම දෙකෙන් එකයි එතකොට මේ දෙක ගුණ කරන්න දෙවරක් දෙක හතරයි එක් වරක් එක එකයි ඔන්න අවස්ථා දෙකේදීම සිරස ලැබීම අපි ගත්ත කීයද 4න් 1යි ඊට පස්සේ පොතේ මෙතෙන් එන්න ඕගොල්ලෝ දැන් මේ වන්න අවස්ථා දෙකේදීම අගය ලැබීම කියනවා එහෙනම් අවස්ථා දෙකේදීම අගය ලැබීම මේ කියන්නේ අගය අගය එහෙනම් පොතේ අපි කියමු අවස්ථා දෙකේදීම අගය ලැබීම එහෙනම් අවස්ථා දෙකේදීම අගය ලැබීම බලන්න මෙතනත් අගය ලැබීම දෙකෙන් 1යි දෙකෙන් එකයි එතන සම්භාවිතාවය එන්නේ කියන්නේ එතකොට හතරෙන් එකයි. පැහැදිලි? ඊළඟට ඔයාලට කියන්න පුළුවන් පළවෙනි අවස්ථාවේ සිරස ලැබී දෙවෙනි අවස්ථාවේ අගය ලැබී. මේ තියෙන්නේ සිරස අගය. එහෙම නැත්නම් තව විදිහට අහන්න පුළුවන් පළවෙනි අවස්ථාවේ අගය ලැබී දෙවෙනි අවස්ථාවේ සිරස ලැබී. මෙන්න ඒක. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් අවස්ථා දෙකේදී වෙනක් අගයන් ලැබීම. ඒ කියන්නේ එකම අගය නෙවෙයි. සිරස සිරස අගය අගය නැතුව අපිට කියන්න පුළුවන් අවස්ථා දෙකේදීම වෙනස් අගයන් ලැබීම. එතකොට මේකේදී එන්න ඕනේ පළවෙනිය සිරස ලැබිලා දෙවෙනි අගය. එහෙනම් නැත්නම් පළවෙනිය අගය ලැබිලා දෙවෙනියට සිරස. මෙන්න මේ කියන සිදුවීම් දෙක මේ දෙක අපි මොකද කරන්නේ සම්භාවිතාවයන් බලන්නේ මේ දෙක එකතු කරනවා. එහෙනම් අපි ඒකෙදි මෙහෙම කරන්නේ සිරස අගය එකතු කිරීම මෙතන අදාළ සිරස අගය දැන් මෙතන සිරස ලැබීම දෙකෙන් එකයි ගුණ කිරීම දෙකෙන් එකයි එකතු කිරීම දෙකෙන් එකයි ගුණ කිරීම දෙකෙන් එකයි එතන මෙතෙන් දෙනවා හතරෙන් එකයි මෙතනත් හතරෙන් එකයි මේ ටික එකතු වුණාම හරය සමානයි හතරයි එකයි එකයි දෙකයි හතරෙන් දෙකයි කියන එක තවත් උඩා වෙනවා අපිට දෙකෙන් එකයි ඔන්න අවස්ථා දෙකේදීම මොකක් ලැබීමද අපි ගත්තේ අසමාන අගයන් ලැබීම මේ තියෙන අවස්ථා දෙකේදීම අසමාන අගය ලැබීම ඔය විදිහට අපි පුළුවන් පුතේ මෙවැනි සිදුවීම් රුක්සටානන් තුලින් ඔයාලට නිරූපණය කරන්න අපි ඊළඟ තව අවස්ථාවකට අපි යමු අපි හිතමු මේ තරමින් හැඩයෙන් සමාන බෝල තුනක් තියෙනවා දැන් අපි හිතමු රතු බෝල තුනයි කළු බෝල හතරයි තියෙනවා කියලා. එතකොට මේවා තරමින් හැඩයෙන් සමාන රතු පාට බෝල තුනක් කළු පාට බෝල හතරක් වශයෙන් තියෙනවා. එහෙනම් මේකෙදී අපි හිතමු මේක බෑග් එකකට දාලා තියෙනවා. බෑග් එකෙන් අපි මොකද කරන්නේ? සසම්භාවී ලෙස බෝලයක් ඉවතටගෙන ඒකේ පාට සටහන් කරගෙන නැවත අපි මේ බෝලය ඒ බෑග් එකටම දානවා. අපි මෙතන හිතමු ළමයි දෙන්නෙක් ගැන. හරි. අපි හිතමු ඉස්සලාම ළමයි අපි ආවා කියමුකෝ. කමල් ආවා කියන්නකෝ. ඒතර කමල් ඇවිල්ලා මේ බෑග් එක තුලින් සසම්භාවී ලෙස බෝලයක් ඉවතට ගන්නවා. ඒ ගත්ත බෝලේ පාට බලනවා. බලලා නැවත ආපසු දානවා. ඔන්න අපි මේ සිද්ධිය රුක්සටහනේ අඳිමු. කවුද මේ කමල්? එතකොට ගත්ත බෝලේ පාට අපි දන්නා මේකේ තියෙන්නේ රතු කළු. ඔන්න රතු කියන්න රයන්න දැම්මා කළු කියන්න කයන්න දැම්මා. එහෙනම් සේරම් බෝල කීයක් තියෙනවද බලන්න. බෝල 7යි. බෝල 7න් රතු ඒවා 3ක් තියෙනවා. එහෙනම් මෙයාට කමන්ට ලැබුණු බෝලේ රතු වුණා නම් එතනදී අපි සම්භාවිතාවය මෙතන දෙන 7න් 3යි කියලා. ඊළඟට අපි දන්නවා කමල්ට කළු බෝලය පළවෙනි අවස්ථාවේ ලැබුණා නම් එතකොට කළු බෝල තියෙනවා හතරෙන් එකක් තමයි මෙයාට වෙන්නේ එනං හතෙන් හතරයි. පැහැදිලි නැද්ද කියන්නේ? ඊන් පස්සේ අපි මේකෙදී කමල් එහෙම බෝලය අරන් දාන එතෙන් ආයේ
පැමිණෙනවා තවත් ඔහුගේ යාළුවෙක්. එයාත් ඉන්පස්සේ මොකද ගන්නෙ මෙතනින් බෝලයක් ගන්නවා. අපි එයා කියමු කවුද ප්‍රදීප් කියලා. ප්‍රදීප්. ප්‍රදීප්ත් මෙතනින් බෝලයක් ගන්නවා. හරිද? එතකොට ගන්න එක බෝලේ රත් වෙන්නත් පුළුවන්. අළු වෙන්නත් පුළුවන්. ඔන්න දෙවෙනි අවස්ථාවේ ප්‍රදීප්ගේ අවස්ථාව මේ. ප්‍රදීප්ගේ සිදුවීම හරි කමල්ගේ සිදුවීමත් එක්ක බලපෑමක් ඇති වෙනවද නැහැ. එහෙනම් මේ සිදුවීමේදී බලපෑම ඇති වෙන්නේ නැද්ද? කමල් ගත්ත කොට බෑගේ තියෙන බෝල 7යි. ප්‍රදීප් ගන්න අවස්ථාවේ බෝල තියෙන්නේ 7යි. එයින් 3ක් සුදු. එතකොට ප්‍රදීප් ගන්න කොටත් බෝල 3ක් සුදු ඒවා තියෙනවා. එතකොට බෝල 4ක් කළු ඒවාම තියෙනවා. එහෙනම් ප්‍රදීප්ට එවනම් රතු බෝලයක් ලැබීම අපි ලියමු ඒත් 7ෙන් 3යි. කමල් කර එතකොට මෙතනින් කළු බෝලයක් ලැබීම ප්‍රදීප්ට 7ෙන් කීයද වෙන්නේ? 7ෙන් 4යි. ඊළඟ අපි මෙහෙම ලියමු. ඔන්න එමෙ වෙන වෙනම හිතන්න ඕනේ. මම දීගාට අපිට පළවෙනි අවස්ථාවේ කමල්ට කළු බෝලයක් ලැබුණා කියන්නකෝ. රතු කළු. එහෙනම් කමල්ට රතු බෝලයක් ලැබෙන විට ප්‍රදීප්ට ලැබෙන්න පුළුවන් එක්ක රතු බෝලයක්. එහෙම නැත්නම් කළු බෝලයක්. එතකොට පැහැදිලිව තේරුම් ගන්න රතු බෝලයක් හෝ කළු බෝලයක් ලැබීම. එතන මේමයි තව දෙයක් ඔයාලා තේරුම් ගන්න. මෙතන තියෙන්නේ 6. මෙතන 7යි. මෙතනත් 7යි. මේ දෙකේ එකතුව තියෙන 4යි 3යි 7යි. හරි. මෙතන සිදුවීමෙන් මේ බලන්න 7යි 7යි. මේ ළවේ තියෙන දෙන්න එකතු වුණාම මේ හරියට ඒක සමාන වෙනවා. එහෙනම් අපි මෙතනදී කළු බෝලයක් ලැබෙනකොට මෙතන රතු බෝල වල වෙනසක් වෙන්නේ නැහැ. එතන 7ෙන් 3මයි. ඊට පස්සේ අපි වන්නා ප්‍රදීප්ට කළු බෝලයක් ලැබෙනකොට දැන් මෙතනදී කමල්ටත් කළු බෝලයක් ලැබීම 7ෙන් 4යි. එයා බෝලය අරගෙන පාට බලලා පසු දාන නිසා මේකේ බලපෑම ඇති වෙන්නේ. එමනම් මෙතනත් අපි ඒක ලියනවා 7ෙන් කීයද? 4යි. එහෙනම් මෙතන අපි සිදුවීම් ටික ලියමු. රතු රතු. ඒ දෙදෙනාටම රතු පාට බෝලයක් ලැබීම. එහෙනම් කමල්ට රතු ලැබී ප්‍රදීප්ට කළු ලැබීම. ඊළඟට මේකේ අනෙක් පැත්ත වෙන්න පුළුවන්. මොකද්ද? කමල්ට කළු ලැබී ප්‍රදීප්ට රතු ලැබීම. ඔන්න. ඉතින් මේ අත් දෙකේ එන්නේ දෙදෙනාටම මොනවා ලැබීමද? කළු ලැබීම. ඔන්න. දැන් මීට කලින් අපි අර ගියා වගේම මේ වයිත් ඒ වගේ සම්භාවිතාව ගන්න පුළුවන් පුතේ. ඔයාලා මෙතෙන් බලන්න. එහෙනම් දෙදෙනාටම එකම පාට ලැබීම කියව මේ වලයි. මෙතන රතු රතු කළු කළු. එහෙනම් දෙදෙනාටම එකම පාට බෝල ලැබීම කියනකොට මෙයාගේ සම්භාවිතාවයත් මෙයාගේ සම්භාවිතාවයත් කියන දෙකම අපි එකට එකතු කරනවා. එහෙනම් දෙදෙනාටම එකම පාට ලැබීම කියව රතු රතු. එහෙම නැත්නම් කළු කළු. ඒ කියන්නේ කමල්ටත් රතු බෝලයක් ලැබෙනකොට ප්‍රදීප්ටත් රතු බෝලයක් ලැබීම. රතු රතු. කමල්ට කළු මේ කළු බෝලයක් ලැබෙන විට ප්‍රදීප්ටත් කළු බෝලයක් ලැබීම කළු කළු. මේ තේරුම් දුනේ. එහෙනම් මේ සිදුවීම් දෙකේ අපි බලමු රතු රතු. එතකොට මෙතන තියෙන මුදී 7ෙන් 3 ගුණ කිරීම 7ෙන් 3. කමල්ගේ තියෙන බෝල බලන්න 7ෙන් 4 ගුණ කිරීම 7ෙන් 4. එතකොට ඔයාලා මේ චක්‍රයම පැහැදිලිව මතක තියාගන්න වෙනවා. හරිද? 7 7 කීයද? 49යි. මෙතන 3 වරක් 3 9යි. 7 7 49යි. 4 වාරයක් 4 16යි. ඉන් පස්සේ මෙතන ලියන්න 49 හරිය සමාන නිසා ළවයන් දෙක එකතු කරන්න 9යි 16 එකතු වුනාම 25යි. ඔන්න පුතේ දෙදෙනාටම එකම පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය අපිට ලියන්න පුළුවන් එන 49න් 25යි කියලා. ඊට මෙතනින් ගත්තාම මේ බලන්න. දෙදෙනාටම අසමාන පාට බෝල ලැබීම. දෙදෙනාටම අසමාන පාට බෝල ලැබීම කියවම මේ දෙක ගන්න වෙනවා. එහෙනම් මේ රතු කළු. ඒ කියන්නේ කමල්ට රතු වෙනකොට ප්‍රදීප්ට කළු. කමල්ට කළු වෙනකොට ප්‍රදීප්ට රතු. දෙදෙනාටම අසමාන බෝල කියනවා නම් මේ දෙක එකතු කරලා අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒක තවත් ලේසියෙන්ම හොයන්න ඕන නම් මේ සිදුවීම් සියල්ලම සිදු වෙනවා නම් අපි දන්නවා ඒකේ සම්භාවිතාවේ එකයි කියලා. එහෙමනම් මේ අසමාන පාට ලැබෙනොත් මේ සමාන පාට වල අපි මෙතන හොයාගෙන තියෙනවා. එහෙමනම් අපිට පුළුවන් මෙතන සම්භාවිතාවේ හොයන්න ඕන නම්
දෙදෙනාට අසමාන පාට ලැබීම දුොත් එකෙන් අඩු කරමු අපි මෙන්න මේක කියද 49 25යි එතකොට මෙහෙම ලියාගත් අවස්ථාවක ඔයාලා දැනගන්න ඕනේ මේ එක කියනවා නම් මෙතන හරය 49 නා මෙයාත් අපිට ලියන්න පුළුවන් 49 49 කියන අඩු කිරීම 49 25යි හරයන් සමානයි 49යි 49 25 අඩු වුණාම 24යි ඔන්න හොඳේ ඔය විදිහට අපිට ඕම ගන්නත් පුළුවන් එහෙම නැත්නම් අපිට මොකද සිද්ධ වෙන්නේ මේ දෙන්න බාන රතු කළු රතු කළු එතකොට රතු කියනකොට 7 3යි ගුණ කිරීම කළු කියනකොට 7 4යි එකතු කිරීම කළු රතු එතකොට මෙතන 7 4යි ගුණ කිරීම 7 වෙන 7 4යි ගුණ කිරීම 7 3යි ඔන්න බලන්න 7 4 40 9යි 3 වරක් 4 12යි 4 4 49 9යි 4 වරක් 3 12යි බලන්න හරය සමානයි එහෙම ලියන්නේ 12 12යි 24යි බලන්න මේ විදියට අපි විපුර වෙනවා මේ ආකාරයටත් එනවා පැහැදිලිව තේරුම් ගන්න මේ වාගේ දේවල් කරගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඔන්න අපි මේ සටහන් කරේ පුතේ ස්වායත්ත සිද්ධි ස්වායත්ත සිද්ධීන් මේ රුක් සටහනක දක්වන ආකාරය තමයි අපි මේ දැක්වේ එතකොට ඔයාලට මේකෙදී සමහර වෙලාවක දැන් නම් අපි ඒක අඩුයි සමහරවිට මේ අතවල සිදුවීම් තුනක් වෙන අවස්ථා තියෙනවා අපි හිතමුකෝ බෑග් එකක පබලු තියෙනවා රතු නිල් සුදු කියලා ඔය විදිහට පබලු තියෙනවා කියන එතකොට වර්ග තුනක් තියෙනවා ඒ වර්ග තුනක් තියෙන අවස්ථාවේ අපි ඒකත් මේ රුක් සටහන කඳිනවා නම් මෙන්න මෙතන සිදුවීම් තුනකට මේක නිරූපණය කරන්න ඕනේ හරි අපි ඒවා දැන් බොහෝ දුරට අපි ඒවා මේ කෙරෙන්නේ නැති නිසා අපි මේ සිදුවීම් දෙකකට අදාළ වෙන දේවල් තමයි අපි කතා කරන්නේ අර වගේ දෙයක් ආවොත් මෙන්න මෙහෙමයි ලියන්න පුතේ ඔන්න ඔහොම ඉතින් අරගේ වෙනසක් නැහැ සිදුවීම් තුනයි රතු නිල් කළු කියමු රතු නිල් කළු ඔන්න සිදුවීම් ඊළඟට යනවා මෙතනත් ඒ විදිහටම මෙතනත් ඒ විදිහටම මෙතනත් ඒ විදිහට දැන් මෙතන එනවා සිදුවීම් දැන් 3 3 3 ගාන එනවනේ 9ක් එනවා එතකොට අපිට මේ වාගේ සටහනේ 9ක් ඉදිරියෙන් ලියන්න වෙනවා එහෙමයි තේරුම් ගන්න ඕනේ පැහැදිලි නේද එවනම් ඔන්න මේ සම්භාවිතාවේදී යම සිදුවීම අපි මේ නිරූපණය කරේ කොහොමද රුක් සටහන් මගින් නිරූපණය කරනවා ඉතින් මේවයි තියෙනවා යම් යම් සිදුවීම් සිදුවීමේදී බලපෑම් ඇති වෙන ඒවා තියෙනවා ඒවා අපි කියනවා පරායත්ත සිද්ධි කියලා අපි එනම් පරායත්ත සිද්ධිය කොහොමද මේ රුක් සටහනකින් දක්වන්නේ කියලා අපි ඊළඟ අවස්ථාවෙන් බලමු ඊළඟට අපි හිතමු මේ පෙට්ටියක් තුල මේ පෙට්ටියක් අපි හිතමු මේ පෙට්ටියක් තුල තියෙනවා හරිද මේ පෙට්ටියක් තුල තියෙනවා රතු රතු පෑන් 4 නිල් පෑන් 5ක් තියෙනවා. රතු පෑන් 4යි නිල් පෑන් 5යි. මෙතෙන්ට එනවා ළමයි දෙන්නේ අජිත් වසන්ත. අපි දැන් පළමුව පැමිණෙන්නේ අජිත් දෙවනුවට එන්නේ වසන්ත. මේ දෙදෙනා ඇවිල්ලා ඔන්න අජිත් මේකෙන් පෑනක් අරගෙන ලියලා බලනවා බලලා ඒ පෑන තමන් සාප්පුවේ දාගන්නවා ආපහු දාන්න යන්නේ නැහැ දෙරුණානේ පැහැදිලිනාට අපි මම කියපු දේ ඒකට පෙට්ටියෙන් දැනින් ඇවිල්ලා අජිත් පෑනක් අරගෙන බලලා ලියලා බලනවා බලලා තමන් ඒ පෑන දාගන්නවා එතකොට අජිත් ගත්ත පෑන අපි දන්නේ නැහැ රතු පෑනක්ද එහෙම නැත්නම් නිල් පෑනක්ද කියන එක අපි දන්නේ නැහැ එතකොට අපි පැහැදිලිව දැන් දන්නවා අජිත් පෑනක් ගත්තා ඒකේ පාට බලලා ලියලා තමන් දා ගන්නවා කියන එක. ඔන්න ඒකට සිද්ධියේ අපි ඇඳිමු මේ විදිහට. මේ කාගේ අවස්ථාවද අපි යන්නේ අජිත්. අජිත් එතකොට පෑන් වල පාට රතු නිල් නා මෙතන පෙට්ටිය තුල අජිත් ගන්න අවස්ථාවේ පෙට්ටියේ තියෙන පෑන් 9ක්
රතු පෑන් තියෙනවා එයින් හතරක්. එහෙනම් අපි දන්නවා නිල් පෑන් ගන්න එයා ගත්තා නම් ඊට පස්සේ නිල් පෑනක් ඒත් පෙට්ටි පෑන් නවයක් තියෙනවා. හරිද? එතකොට එයින් තියෙන්නේ නිල් පෑන් පහයි. ඔන්න අජිත් ගත්ත සිදුවීම තුල දැක්වෙන දේ. ඒ කියන්නේ අජිත් ගන්නෙ මොන පෑනද කියලා ඉස්සෙල්ලා අපිට කියන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිව අජිත් ගන්න පෑන් පිළිබඳව අපි සිදුවීම් මේ දෙකක් හිතනවා. හරි? එතකොට අජිත් රතු පෑනක් ලැබුණා නම් 9න් 4යි. එයාට නිල් පෑනක් ලැබුණා නම් 9න් 5යි. ඔන්න අජිත්ගේ සිදුවීම ඉවරයි. දැන් පෑන ඇප් වලට දාන්නෙත් නැහැ. එහෙනම් අපි ඊළඟට එනවා කවුද වසන්ත. ඔන්න වසන්තට කියලා අපි මෙතෙන් දාමු. වසන්ත වසන්ත ගන්න පෑන් වලටත් මෙහෙම. ඔය පෙට්ටියේ පෑන් තව තියෙනවා. හරි ගන්න එක පෑනයිනේ. එහෙනම් ඔන්න ඒකත් අපි ලියමුකෝ රතු නිල් කියලා. එහෙමනම් මෙන්න අජිත් පළමුව ගත්ත පෑන රතු වුණා නම් අජිත් ගත්ත පෑන රතු වුණා නම් එහෙනම් වසන්ත ගන්න පෑන රතු වුණොත් කොහොම වෙයිද? දැන් එතන පෙට්ටිය තුල තියෙන පෑන් නවයක් අජිත් අරගෙන ඒක අපව දැම්මනේ. වසන්ත ගන්න යන වෙලාවට දැන් පෑන් කීයද තියෙන්නේ? එතකොට නවයක් තිබුණ තැනින් එක්කෙනෙක් එකක් ගන්නවා නම් ආයි පෑන් කීයද තියෙන්නේ? 8යි. එහෙනම් මේතන යන්නේ පුතේ 8න්. එතකොට 8න් පංගු. එතකොට දැන් අපි හිතනවා රතු පෑන තමයි අජිත් රතු පෑනක් තමයි අරන් තියෙන්නේ. එහෙමනම් දැන් වසන්ත ගන්න වෙලාවේ පෙට්ටියේ තියෙන පෑන් කීයද රතු ඒ වගේන් 3යි. එහෙනම් එක ඔන්න 8න් 3යි. මුළු පෑන් ගණනක් අඩු වුණා. මුළු පෑන් ගණනක් එතකොට කීයද දුන්නේ? මෙතන 9ක් තියෙනවා. වසන්ත ගන්න වෙලාවට පෑන් තියෙන්නේ 8යි. එතකොට වසන්තට පළමුව වසන්ත ගන්න වෙලාවේ රතු පෑනක් ලැබුණා නම් එවනම් නිල් පෑන් වල වෙනසක් වෙන්නේ නැහැ. මේ නිල් පෑන් පහම තියෙනවා. එතකොට මම ඊට කලින් ඔයාලට ඒකේ ඔයාලා ලියුනේ හරියද වැරදිද බලාගන්න කීවා. මේකේ තියෙන්නේ හරය 8යි නම් මේ ලවයන් දෙකේ තියෙන සංඛ්‍යා දෙක එකතුව 3යි 5යි 2 8යි. එතකොට මේ 3යි 5යි. මේ සංඛ්‍යා දෙක එකතුව 8යි. ඊළඟට එන්න මෙතෙන්ට ඔන්න දැන් අපි හිතනවා අජිත් ගත්තේ නිල් පෑන කියලා. එහෙනම් වසන්ත ගන්න යන වෙලාවේ පෑන් වල මුළු පෑන් ගණනේ වෙනසක් වෙලා තියෙනවා. මුළු පෑන් ගණන 8යි. හැබැයි දැන් අජිත් අරන් තියෙන්නේ නිල් පෑනක් නම් වසන්ත ගන්න වෙලාවේ රතු පෑන් වල වෙනසක් වෙනවද? නෑ. ඇයි? මෙයා අරන් තියෙන්නේ අජිත් නිල් පෑනක්. එහෙනම් රතු පෑන් 4ම තියෙනවා. ඔන්න 8න් 4. එහෙනම් අජිත් ගත්තේ නිල් පෑනක් නම් වසන්ත ගන්න වෙලාවේදී එහෙමනම් මේ නිල් පෑන් 5ක් තියෙන තැන නිල් පෑන් කීයද තියෙන්නේ? 4යි. මුල් පෑන් ගණන 8යි. ඔන්න 8න් 4යි. රතු නිල් කියලා ලියනවා. රතු නිල්. එතකොට මේ රතු 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 නිල් නිල් රතු නිල් නිල් ඔය විදිහට තමයි අතු දිගේ යන්නේ මේවා. හරි? එතකොට මුතේ මෙතන සිදුවීම් ටික මෙතෙන්ද අපි ගමු. ඔන්න දෙදෙනාටම රතු පෑන් ලැබීම කිව්වහම එතන සම්භාවිතාවය ගන්න. එහෙනම් අජිත් රතු පෑනක් ලැබි මේ තියෙන්නේ වසන්තට නිල් පෑනක් ලැබීම. මෙතනින් ලියන්නේ අජිත් නිල් පෑනක් ලැබී වසන්තට රතු පෑනක් ලැබීම. මෙතන ලියන්නේ දෙදෙනාටම මොනවාද? නිල් පෑන් ලැබීම. එහෙම වෙන්නත් පුළුවන්. අජිත් පළමුවෙන්ම අජිත් ගත්ත පෑන රතු වෙනකොට ඊළඟ දෙවෙනුවට වසන්ත ගන්න පෑනත් රතු වෙන්න පුළුවන්. එහෙනම් අජිත් ගන්න පෑන රතු වෙනකොට ඊළඟ අවස්ථාවේ එන වසන්ත ගන්න පෑන නිල් වෙන්න පුළුවන්. මෙන්න ඒ දෙන්නේ. ඊළඟ අපි හිතනවා අජිත් ගත්ත පෑන නිල් වුණා නම් මෙන්න වසන්ත ගන්න පෑන රතු වෙන්න පුළුවන්. අජිත් නිල් පෑන ගත්තා නම් වසන්තටත් ඊළඟ අවස්ථාවේ නිල් පෑනක් ගන්න පුළුවන්. මොකද ඒ පෑන් තියෙනවනේ. හැබැයි පෑන් නැති වුණොත් පුළුවන්ද? දැන් අන්න ඒව ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න. ඔය සාමාන්‍යයෙන් අපි දන්නවා මේ සම්භාවිතාවය ඒවා දානකොට පැහැදිලිව තේරුම් ගන්න සමහර ඔය බීජ පැලවීමේ ප්‍රතිසත අපිට දෙනවා. පැලවීමේ ප්‍රතිසත දුන්නාම අපි දන්නවා බීජයක් පැලවීම 85%ක් වුණොත් එහෙනම් අපි දැනගන්න ඕනේ පැල නොවීම දීලා නැහැ. ඒකට අපි දන්නවා බීජයක් පැලවීම
185ක් එහෙනම් 100කින් ගතා කරනකොට එහෙනම් බීජය පැල නොවීම කීයද වෙන්නේ නේද 85යි එහෙනම් 100ෙන් 85 වුණාම කීයද 15යි එහෙනම් බීජය පැල නොවීම 185 එන්න ඒව ගැන තමන් සැලකිලිමත් වෙන්න ඕනේ සම්භාවිතය ගන්න ඉතින් අනිවාර්යෙන් තව මේ සාමාන්‍ය විදියට හිතන්න පුරුදු වෙන්න ඕනේ ඊට පස්සේ සමහර ලෝකෙ කියනවා ඊළඟ අවස්ථාවේදී සමහරට දැන් මෙතන බීජය පැලවීම බීජය පැල නොවීම එහෙම අපි කියන්න පුළුවන් ඊට පස්සේ බීජය පැල වුණායින් පස්සේ ඒකෙන් අනිවාර්යෙන් මොකද වෙන්නේ ගහක් හට ගන්න පුළුවන් ගහක් හට නොගන්න පුළුවන් මොකද ගහ බීජය පැල වුණාම ගහක් හරියන්නේ නේ හරි අනේ එතකොට දැන් ඒ රුක්සටහනේ ඔයාලා දන්නවා ඊට පස්සේ බීජය පැල නොවුනා නම් ඊළඟ ගහක් හට ගැනීම පිළිබඳව අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔනවත් හොඳට මතක තියාගන්න. අපි එහෙනම් මේකට මෙව නැවත දැන් ඔන්න එහෙමනම් අපි මෙතන ලියමු දෙදෙනාටම එකම පාට පෑන් ලැබීම. දෙදෙනාටම එකම පාට පෑන් ලැබීම. එහෙනම් බලන්න දෙදෙනාටම එකම පාට පෑන් ලැබීම කියනොත් මෙන්න මෙතෙන්ට එනවා. රතු රතු නිල්ලි එහෙනම් රතු රතු නිල් නිල් කියන දැන් මෙතන රතු රතු කියනකොට මෙතන එන්නේ පුතේ 9න් 4යි ගුණ කිරීම 8න් 3යි මෙන්න මෙතන එනවා මෙයාට 9න් 5යි ගුණ කිරීම 8න් 4යි එහෙනම් දෙදෙනාටම හරි දෙදෙනාටම එකම පාට පෑන් ලැබීම කියන කතාව මේ තියෙනවා ඒක රජිත් රතු වසන්ත රතු එහෙම නැත්නම් අජිත් නිල් පසන්තට නිල් ඔන්න ඔය විදිහට මේ සිදුවීම් අපිට මේවයි ගලපන්න පුළුවන් එවනම් මේ දෙකේ අපි දන්නවා මෙතනින් නාවාරයක් අට නැත්නම් මේව පුළුවන් පුදී මේ දෙන්න සුළු කරලා ගන්නත් පුළුවන් හරිද ඉතින් අපි ඒකට යන්න නැතු එහෙනම් මේ ගමු නාවාරයක් අට කී දෙන්නේ 72යි 4 වාරයක් 3 12යි එකතු කිරීම මෙතනින් බලන්න නාවාරයක් අට 72යි 5 වාරයක් 4 20යි එවනම් මේ දෙකේ හරය සමානයි 72යි මේ දෙකේ උපන්න 32යි එහෙනම් දැන් මේ දෙන්නට ඕන නම් ඔයාලට සුළු කරන්න පුළුවනි හරිද එවනම් මේ 72යි 32යි මේ දෙන්නම ඕන නම් අපිට බෙදන්න පුළුවන් 4න්නේ හරිද එතකොට මෙතනින් 4න් බෙදන්න පුළුවන් 2න් බෙදන්න පුළුවන් ඒ වගේම මේ දෙන්නම බෙදන්න පුළුවන් කියනද 8න් බෙදන්නත් පුළුවන් किस देखे ते अटे वा हतराई हत्ते देखे ताटे वा नवे उन्ने नवे हतराई के लाभ देखे उड़ा कर लती आ गया ना पुलवा पहले लेके ना दे यार मैं वाके संभावित आवे मैं भाग सुरु के लिए फिर वाद वाला पहले जो मत करती आ गया कर दे उन्ने मैं अभी करते तो डे एक सिद्धि मार के रे अनेक सिद्धि में बल पैमक ऐसी वे ना माना ये वाला ඒ පරායත්ත සිද්ධියක අපි මේ රුක්සටහනක් මගේ නිරූපණය කරන පිළිබඳව මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් අපි ඉදිරියේදී මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට තව මීට වඩා ගැඹුරින් තියෙන අභ්‍යාස අපි ටිකක් කරමු. එවනම් පුතේ මේ මේකෙදී මම අභ්‍යාස ඔයාලට තව ටිකක් මේ අභ්‍යාස වෙනම මේ කතා කරමු. එතකොට ඔයාලා ඉදිරි පාඩමකදී නැවත අපි හමු වෙනවා. ඉතින් ඔයාලට මේ පාඩම ඔයාලගේ යාළුවන්ට ඔයාලා සම්බන්ධ කරන්න මේ පාඩම වලට පැහැදිලි නම් එයාලටත් මේ පාඩම ෂෙයා කරන්න ආයුබෝවන්